ආයුබෝවන් ස්වාධීන රූපණී සව සහය 30 ප්‍රධාන සිංහල පුවත් විකාශය ප්‍රතිමේ නවදහනේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත සූර්ය වැව LPL ක්‍රිකට් වසන්තයේ මාධ්‍ය මෙහෙයුම ITN මාධ්‍ය ජාලයට ත්‍රස්තයන් සමරන්න හැදූ කොටි හිතයිචීන්ට අධිකරණීය කිසිදු බුරුලක් නොදේ පිටකොටුවෙන් පෑලියගොඩට ආ මැනි මාකට්ටුව අගමැති අතින් ජන අයිතියට කොරෝනා මරණ ලැයිස්තුවට ඊයේ 4ක් එක් වී රෝගී ලැයිස්තුව 437ක් වෙද්දී 368ක් සුවයෙන් ගෙදර යයි වැල්ලම්පිටියේ කටුනායකත් සිවිල් ආරක්ෂක කඳවුරු ලොක්ඩවුන් කොරෝනාව ගැන වැරදි ප්‍රකාශයකින් ලොක්ඩවුන් වුණු දකුණු ඕස්ට්‍රේලියාව යලිත් ඇරෙයි ශ්‍රීලංකාවට යලිත් ක්‍රිකට් වසන්තය උදා කරමින් ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ලබන 26 වෙනිදා හම්බන්තොටදී ආරම්භ වෙනවා මෙවර තරඟාවලියේ නිල විකාශන අයිතිය හිමි වී තිබෙන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයටයි ඊට අදාළ ගිවිසුම් වලට අසන් තැබීම ස්වාධීන රූපවාහිනී ප්‍රධාන කාර්යාල පරිසරයේදී අද සිදු කෙරුණා ලංකා ප්‍රීමියර් ලීග් 20 තරගාවලියට අදාළ විකාශන අයිතිය වෙනුවෙන් වූ ගිවිසුම අත්සන් තැබීම ස්වාධීන රූපවාහිනී කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරුණා. මෙහිදී ගිවිසුම වලට අත්සන් තැබුණේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ, විධායක අධ්‍යක්ෂ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි යන මහතුරුන් මෙන්ම LPL තරගාවලියේ දේශීය නියෝජිත ආයතන ලෙස කටයුතු කරන මීඩියා ෆැක්ටරි ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ කපිල විධානගමගේ සහ අධ්‍යක්ෂ මේනක ලීනග යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ හැම විටකම යහපත් හරවත් නිර්මාණශීලී අලුත් නැවුම් දේ ඉදිරිපත් කරපු ආයතනයක්. ඇත්තටම මාස ගණනාවකට පස්සේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මුල් වෙලා LPL ක්‍රිකට් වසන්තේ ආරම්භ කළා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ විදියට වසන්තම් ටීවී නාලිකා ඔස්සේ මේක විකාශනය වෙන මුළු රටම ආවරණය වෙන පරිදි ඒ විතරක් නෙමෙයි ලක්කඳ ඒ වගේම වසන්තම් FM කියන නාලිකාවලත් අපි මේකේ විස්තර වරින් වර ප්‍රකාශ කරනවා. ඒ නිසා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සමග එක්රැස් වෙලා ඉන්න සියලුම ලාංකීය ප්‍රේක්ෂකයන්ට අපි ආරාධනා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වසන්තම් ටීවී ඔස්සේ LPL ක්‍රිකට් වසන්තය සමග එක් වෙන්න කියලා. රට කොවිඩ් තත්ත්වය නිසා අවදානම් තත්ත්වයක තියෙද්දී අපිට ලොකු ප්‍රයත්නයක් දැරලා මේ LPL 2020 තරඟාවලිය ආරම්භ කිරීම සඳහා කටයුතු සම්බන්ධනය කරගන්න හැකි වුණා. ඒ අතරම ITN නාලිකාව නිල විකාශන අයිතිය කතකින් ජාතික වකීමක් ඒ හැම අරමුණක්ම ජයගෙන අද අපිත් එක්ක ගිවිසුම් ගත වුණා තරඟාවලිය සජීව විකාශන කිරීම සඳහා මේ අවස්ථාවක් කරගන්නවා. ස්වාධීන රූපවාහිනී ආයතනයට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරන්න මේ තරඟාවලිය විකාශන කටයුතු ඉතාම සාර්ථකව ප්‍රේක්ෂකයන් වෙත ගෙන යන්න හැකියාව ලැබේවා. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට කණ්ඩායම් පහක් එක්වනවා. කොළඹ කිංග්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, කැන්ඩි ටස්කර්ස්, ඩෙෆ්නා ස්ටැලියන්ස් හා නැමුල්ල වයිකින්ග්ස් එම කණ්ඩායම් පහයි. තරඟාවලියේදී කොළඹ කිංග්ස් කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ඇන්ජලෝ මැතිව්ස්. මෙවර තරඟාවලියට එක්වන විදේශීය ක්‍රීඩකයන් අතරින් ප්‍රබලතම ක්‍රීඩකයෙකු වන ඇන්ඩි රසල් ක්‍රීඩා කරන්නේද කොළඹ කිංග්ස් කණ්ඩායමටයි. මන්වේන්ද්‍ර බිස්ලාද කොළඹ කිංග්ස් කණ්ඩායමට නම් කර තිබෙනවා. නැමුල්ල වයිකින්ග්ස් කණ්ඩායමේ නායකත්වය හිමි වෙත්තේ දසුන් ශානකටයි. කාලුස් බැත්වෙට්, සමිත් පටෙල් සහ පෝල් ස්ටර්ලින් යන ක්‍රීඩකයන්ද නැමුල්ල වයිකින්ග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි. ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකත්වය ධනුෂ්ක ගුණතිලකට හිමි වී අතර එම කණ්ඩායම නියෝජනය කරන විදේශීය ක්‍රීඩකයන් වන්නේ ෂයිඩ් අෆ්රිඩි, කොලින් ඉංග්‍රම්, මොහමඩ් අමීර් යන ක්‍රීඩකයන්. ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරා දරන අතර ෂොයිබ් මලික්, උස්මාන් සින්වරි සහ අසීෆ් අලි යන ක්‍රීඩකයන් ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට එක්වන්නේ එම කණ්ඩායම නියෝජනය කරන විදේශීය ක්‍රීඩකයන් ලෙසින්. කුසල් ජනිත් පෙරේරා නායකත්වය ලබා දෙන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට විදේශීය ක්‍රීඩකයන් ලෙස එක්වන්නේ වහා ප්‍රියාස් සහ නවීන් උල්හප් පමණයි. මෙවර තරඟාවලියේ සියලුම තරඟ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන අතර තරඟාවලිය ආරම්භ කරමින් ලබන 26 වෙනිදා කොළඹ කිංග්ස් හා කැන්ඩි ටස්කර්ස් යන කණ්ඩායම් තරඟවැදීමට නියමිතයි. පවතින කොරෝනා වාතාවරණය හේතුවෙන් ක්‍රීඩාගාරයේ සිට තරඟාවලිය නැරඹීමට කිසිදු ප්‍රේක්ෂකයෙකුට අවස්ථාව නොලැබෙන අතර ක්‍රීඩාංගණයට ඇතුළු විය හැක්කේ නිරෝධායනට ලක් කළ තෝරාගත් පිරිසකට පමණයි. තරඟාවලියට එක්වන ක්‍රීඩකයන් පුහුණුකරුවන් සහ සහායකයින් මෙන්ම විදෙස් මාධ්‍යවේදීන්ද මෙවැනි විටත් නිරෝධායනට යොමු කර තිබෙනවා. ලංකා ප්‍රීමියර් ලීග් 20
මියගේ එල්ටිටී තස්සින් වෙනුවෙන් සැමරුම් උත්සව උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීමට එරෙහිව අධිකරණයේ තහනම් නියෝගයක් නිකුත් කළා. එම සැමරුම් සිදු කිරීමට එල්ලවෙන පොලිස් බාධා වළක්වන ලෙස ඉල්ලමින් ගොනු කෙරෙනු පෙස්සම් 4ක්ද යාපනය මහ අධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ලබන 27 වනදා අටියේදී ඇති LTTE මියගිය සමාජිකින් සැමරීම වෙනුවෙන් උද්ඝෝෂණ සැමරුම් හා පෙළපාලි පැවැත්වීම සම්බන්ධයෙන් වවුනියාව හා මන්නාරම අධිකරණ වෙත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් විසින් තහනම් නියෝගයක් ලබා ගැනීම සඳහා කරුණු වාර්තා කර තිබුණා. එම කරුණු සලකා බැලූ එම අධිකරණය සැමරුම් උත්සව උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීමට එරෙහිව තහනම් නියෝගයක් ලබා දුන්නා. වවුනියාවේ දෙමළ ජාතික මහජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් නැතුළු 8 දෙනෙකුටද මන්නාරම සෙල්වම් අඩිකල නාදන් නැතුළු 14 දෙනෙකුටද මෙම තහනම් නියෝග නිකුත් කෙරුණා. මියගිය LTTE සමාජිකින් සැමරීමට ඉඩ සලසමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා යාපනයේ මහ අධිකරණයට පෙත්සම් 4ක් ඉදිරිපත් කෙරුණා. සැමරුමට පොලිසියෙන් බාධා එල්ලවීම වළක්වන ලෙසයි එමගින් ඉල්ලා තිබුණේ. එම පෙත්සම් ප්‍රතික්ෂේප කරමින් යාපනයේ මහ අධිකරණ විනිසුරුවරයා අදාළ පිරිසට දැනුම් දුන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධ ඉල්ලීම් සලකා බැලීමට තමන්ට බලයක් නොමැති බවයි. හුස්ම දෙන තුරු ජාතික රුක්‍රෝපණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. සෞභාග්‍ය දැක්ම රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහන් පරිදි රටේ වනගහනිය 30%ක් දක්වා වැඩි කිරීම මෙම රුක්‍රෝපණ වැඩසටහනේ අරමුණයි. ඒ යටතේ පැල මිලියන 2ක් සිටුවීමටයි ඉසලසුම් කර තිබෙන්නේ. වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය අවම කර ගැනීම හා ඔක්සිජන් පරිමාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ඒ ඒ ප්‍රදේශවලට ගැලපෙන පරිදි රුක්‍රෝපණය කරනවා. මධ්‍යම පරිසර අධිකාරිය පරිසර අමාත්‍යාංශය ආරක්ෂක මූලස්ථානයේ හා ශ්‍රී ලංකා යුද හමුදාවේ කබද්දවයි වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ. බතරමුල්ල ආරක්ෂක මූලස්ථාන පිවිසුම් මාර්ගය අසල පළමු පැලය ලෙස සඳුන් පැලයක් රෝපණය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම වැඩසටහනේ ආරම්භය සනිටුහන් කළා. අමාත්‍ය මහින්ද අමරවීර යුද හමුදාපති ලුතිනෙන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මෙන්ම පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහතුරුද මෙම අවස්ථාවට එක්ව සිටියා. රට පුරා පැළ බෙදා දීම සංකේතවත් කරමින් පාසල් සිසු සිසුවියන් පිරිසකට පැළ බෙදා දීමද මෙහිදී සිදු වුණා. කුමන දුෂ්කරතා පැමිණියේද ජනතාවගේ දුෂ්කරතා මගහැරීමට රජයේ ප්‍රමුඛස්ථානයක් දී ක්‍රියා කරන බව පැලියකොඩ මැනින් බින්ද සංකීර්ණයේ විවෘත කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. වෙළඳ සංකීර්ණ විවෘත කළ අග්‍රාමාත්‍යවරයා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. වෙළඳ සැල් 1192කින් සමන්විත මෙහි වාහන 600ක් නතර කර තිබීමේ පහසුකම් පවතිනවා. මහල් 4කින් යුත් මෙම වෙළඳ සංකීර්ණයේ තුන්වැනි මහල දක්වා සෑම ව්‍යාපාරික ස්ථානයකටම ලොරි මගින් එළවලු රැගෙන යාමට හැකිවීම විශේෂත්වයක්. සේවකීන් සඳහා විවේකාගාර, වෛද්‍ය පහසුකම් සැපීමේ මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධිශීත ගබඩා, හෝටල් ඇතුළු පහසුකම් රැසක් මෙහි පවතිනවා. අග්‍රාමාත්‍යවරයාගේ උපදේශ පරිදි රාජමාත්‍ය ආචාර්ය නාලක ගොඩහිවා මහතාගේ මූලිකත්වයෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණා. පසුගිය යහපාලන ආණ්ඩුව කාලේ මේ කටයුතු මන්දගාමීව නොකරන්නට මේ ජනතා ඉදිරිපත් වී බොහෝ කල් ගත විය යුතු බවත් කියන්න ඕන. මේ අපි ආරම්භ කරපු හැම දෙයක්ම වුන් අඩපණ කළා. පලි ගත්තා. ඒත් වුන් පලි ගත්තේ අපෙන්ද මේ රටෙන්ද කියලා දැන් ඔබට වැටහෙනවා. මත්තල ගුවන් තොටුපළ වී ගබඩාවක් කරා. ඊගබඩාවක් කරනවා ගුවන් තොටුපළ හැම දෙයකින්ම පලි ගත්තා. අපෙන් විතරක් නෑ නමිනුත් පලි ගත්තා. ගෝඨාභය ජනාධිපතිතුමාට නඩු දැම්මා. අපිට නඩු දැම්මා. හැමදාම උසාවි, හැමදාම පොලිසිය, හැමදාම CID එකේ කොමිෂන් වල අවුරුදු 30ක කාලයක් විච යුද්ධයක් අවසන් කරලා රටක සංවර්ධනය කරාම එක පැත්තකින් ඕවාර විඳින්න අපි පුරුදු වෙන්න ඕන. ලලිත් ඉරතුංග, අනුෂ පැල්පිට නිදොස් කර නිදහස් කළා. ඌ රාජ්‍ය සේවයේ හොඳ නිලධාරි. ඔවුන් කරපු සේවය අගේනෝ වෙනුවට ඔවුන්ව හිරවත් කෑවා. අධිකරණ පද්ධතියේ තියෙන ස්වාධීනත්වය මං හිතන්නේ අදෝප්පුණා. නැත්නම් රජයේ සේවකයා බය වෙලා හිටියේ වැඩක් කරන්න. තීන්දුවක් ගත්තම ඇමතිවරේ දෙපාරක් හිතන්න ඕන මේක කරනවද නැද්ද? මට හිරේ යන්න වෙයිද නැද්ද? දැන් මේකේ ඉන්නව ආශ්‍රයලා එහෙම කට්ටියක් ගියානේ. කාන්තාවෝ ගියා. ඒ තත්ත තමයි තිබුණේ. අධිවේගී මාර්ගය ඔස්සේ පෑලියගොඩ මැනින් වෙළඳපොළ සංකීර්ණයට ළඟාවීමේ පහසුකම් පවතිනවා.
කොළඹ නගරයේ අධික වාහන තදබදයට විසඳුමක් ලෙස ජනතාවගේ පහසුව වෙනුවෙන් කොළඹ මත්ස්‍ය තුගවලින්ද සංකීර්ණය පෑලියගොඩ පිහිටුවීම 2011 වසරේදී සිදු වුණා. ඒ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුවයි. කොළඹ මැනින්වෙලඳ පොළද පෑලියගොඩට ගෙන යාම සඳහා සැලසුම් සකස් කරන්නේ මෙහි තවත් එක් පියවරක් ලෙසටයි. ඒ අනුව 2013 වසරේදී පෑලියගොඩ මැනින්වෙලඳ සංකීර්ණයේ ඉදිකිරීම ආරම්භ කෙරුණා. ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල රුපියල් බිලියන 6.5ක්. මාළු එළවලු තොගවලින්දාම් පමණක් නොව පිටකුටුව ප්‍රදේශයේ පවත්වාගෙන යන වියලි ආහාර තොගබඩු සහ ගොඩනැගිලි ද්‍රව්‍ය තොග භාණ්ඩ අලවියද ඉදිරියේදී පෑලියගොඩට ගෙන යාමට නියමිතයි. පාස්කෝ ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අතරංගුවටගත් සැකකරුක් සම්බන්ධයෙන් එම අවස්ථාවේ සිට යුද හමුදාපතිවරයාගෙන් තමන් විමසීමක් කළේ සැකකරුවන්ට ඇති චෝදනා පිළිබඳව නොදැනුවත්ව බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් මහතා පවසනවා. පාස්කෝ ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම වෙත වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ සිට අන්තර්ජාලය ඔස්සේ සාක්ෂි ලබා දෙමින් බදුදීන් මහතා මේ බව කියා සිටියා. එවකට සිටි යුද හමුදාපති මහේස් සේනානායක මහතාගෙන් අතරංගුවටගත් අය සම්බන්ධයෙන් තමන්ට විමසීමක් කිරීමට සිදු වූයේ එම සැකකරු නීති විරෝධී ලෙස අතරංගුවටගෙන තිබූ නිසා බවයි සාක්ෂිකරු පැවසුවේ. අස්ලාම් නමැත්තෙකු සතොසට අයත් වාහනයක් ඔබගේ අනුදැනුම යටතේ OHRD සංවිධානයේ කටයුතු සඳහා අවභාවිත කළේදැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා මෙහිදී ප්‍රශ්න කළා. තමන් ඒ පිළිබඳව නොදන්නා අතර අවභාවිතයක් කර තිබේ නම් අමාත්‍යවරයාට පහලින් සිටින වගකිවයුතු නිලධාරීන් අදාළ වැරදිකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු බවයි බදුදීන් මහතා පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ. ඉන්සාෆ් අහමඩ්ට අයත් කොලෝසියස් කර්මාන්ත ශාලාවක් පිළිබඳව ඔබ දන්නේදැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටියා. දන්නවා හැබැයි බෝම්බෙන් පස්සේ යනුවෙන් පිළිතුරු ලබා දුන්නා. කර්මාන්ත සංවර්ධන මණ්ඩලයෙන් මෙම සමාගමට තඹ විශාල ප්‍රමාණයක් හා භාවිත කළ පතරම් කොපු කිලෝග්‍රෑම් 25000ක් ලබා දුන්නේ ඔබගේ අනුමැතිය යටතේ නොවේදයි යලි ප්‍රශ්න කෙරුණා. නැහැ, ඔය කියන ආයතනයට මේවා දුන්නා කියලා දැනගත්තේ බෝම්බ ප්‍රහාරයෙන් පසුවයි. යනුවෙන් සාක්ෂිකරු පිළිතුරු ලබා දුන්නා. අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැජට් පාරේ පිහිටි නිල නිවසේ දුරකථන ක්‍රියා කරවන්නන් ලෙස කටයුතු කළ ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකුයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අතර සිදු වූ දුරකථන සංවාද පිළිබඳව මෙහිදී ප්‍රශ්න කෙරුණා. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතාද අද දිනේ කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. තවත් කොරෝනා ආසාදිතයින් 220 දෙනෙකු අද පස්රුවන විට වාර්තා වී ඇති බව සෞඛ්‍යාංශ පවසනවා. මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 368 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලවලින් අද පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 13000 ඉක්මවා ගියා. ගෙවුණු පැය 24 සලකද්දිත් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ වගේම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මේ දක්වා වාර්තා වෙලා තිබෙන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 15300 මේ වෙනකොට ඉක්මවා ගොස් තිබෙන බව සෞඛ්‍යාංශ තහවුරු කරනවා. මේ අය අතරින් 9400කට වැඩි පිරිසක් මේ වෙනකොට පූර්ණ වශයෙන්ම සුවපත් භාවයට පත් වෙලා තිබෙනවා කියලත් සෞඛ්‍යාංශ තහවුරු කරනවා. ඒත් එක්කම IDH රෝහලේ ප්‍රතිකාර ලැබපු අම්මා කෙනෙකුයි පුතෙකුයි ඊයේ රාත්‍රියේදී ඒ රෝහලින් පැන ගිය පොතකුත් අපිට වාර්තා වුණා. මේ සියලු දේ සවිස්තරාත්මක දකින්නයි දැන් අපේ සූදානම. ඊයේ දින මෙරටින් කොරෝනා ආසාදිතයන් 437 දෙනෙක් හඳුනා කරුණා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 305 දෙනෙක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 58 දෙනෙකු හඳුනා කරුණා. පොලිස් නිලධාරීන් 5 දෙනෙකුද පොලිස් විශේෂ කාර්ය බලකායේ එක් නිලධාරියෙකු වැලිකඩ බන්ධනාකාරයෙන් එක් ආසාදිතයෙකු හා බෝගම්බර බන්ධනාකාරයෙන් එක් ආසාදිතයෙකු ඊයේ වාර්තා වූ පිරිසට ඇතුළත්. විදේශයන්හි සිට පැමිණි දෙදෙනෙකු හා තවත් ආසාදිතයන් 64 දෙනෙකුද මෙසේ වාර්තා වූ පිරිසට ඇතුළත්.
එනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් හා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සැල් කොරෝනා පොකුර 15550 දක්වා ඉහළ ගියා. එනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 19061ක්. ඉන් 5717 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටිනවා. වෛද්‍ය විමර්ශන යටතේ පසුවන සංඛ්‍යාව 462ක්. ආසාදිතයන් 13271 දෙනෙකු මේ දක්වා පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ දිනේදී මෙරටින් තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වුණා. යන්ව සමස්ත මරණ සංඛ්‍යාව 73ක් දක්වා ඉහළ ගියා. මියගිය 4 දින අතරින් එක් අයෙකු කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 70ක පිරිමි පුද්ගලයෙක්. වයස අවුරුදු 27ක කාන්තාවකද කොරෝනා වැළඳීමෙන් ඊයේ මිය ගියා. ඇය කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකාරණියක්. කොරෝනා වැළඳීමෙන් කළුතර පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 59ක කාන්තාවක්ද ඇගේ නිවසේදී මිය ගියා. කොරෝනා ආසාදනය වීම නිසා ඇතිවූ පපුවේ ආසාදනයක් සහ අධ රුධිර පීඩනය මරණයට හේතුවයි. කළුතර හල්තොට ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද කොරෝනා වැළඳීමෙන් මිය ගියා. ජනරජ නිවාස වැසියන්නට කරන ලබන විශේෂ නිවේදනය. නිවාසයන්ගේ පදිංචි සීලුව දෙනා පිටතට නොයන ලෙසට කරන ලබන අවවාදයයි. උතුර කළුතර ජනරජ නිවාස ක්‍රමයේ తాවකාලිකව වසාදීමීමට පියවර ගැනුනේ එහි කාන්තාවකට කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් අනතුරුවයි. ආම්බුලන්ස සිදු කළ PCR පරීක්ෂණයකදී ඇයට වෛරස ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක RG සිංහබාහු මහතා සඳහන් කළේ. බැල්කනි එකේ ඉන්න එපා වැඩිය. මොකද ඒක උඩ කවුරුහරි කෙල ගැව්වොත් ඔයගලගේ මූණට වැටෙන්නේ. මේක බෝ වෙන්න පුළුවන්. සුපුරුදු පරිදි වෙන්න හිතපු විදියට ඉන්න එපා. පල්ලෙහාට නිතර බහින්න ළඟින් යන්න එපා. අත්තලේ තියෙන්න පුළුවන් වෛරස් එක. මෙතර වැල්ලම් පිටිය වෙන්නවත්ත හා කටුනායක සිවිල් ආරක්ෂක බලකා කඳවුරු දෙකද හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ කොරෝනා ආසාදිතයන් 8 දෙනෙකු හඳුනා ගැනීමෙන් පසුවයි. එම පිරිසට සේරු පිට හා පුත්තල කඳවුරු දෙකින් හඳුනාගත් ආසාදිතයන් දෙදෙනාද ඇතුළත්. මෙතර කොරෝනා ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී එම රෝහලින් පලා ගිය මවක සහ තුන් හැවිරිදි පුත්‍රයා සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා. එහිදී ඇහැලියගොඩ ප්‍රදේශයේදී දරුවා සොයා ගැනුණු අතර කාන්තාව ඇහැලියගොඩ සිට ඉඩම්ගොඩ දක්වා ගමන්ගත් බස් රථයකින් කිරියල නගරයට ගොස් එහි සිට පාකමනින් එපිටවල දක්වා කිලෝමීටර 4ක දුරක් පැමිණ ඇති බව හෙළි වී තිබෙනවා. යළි එපිටවල සිට ත්‍රිරෝත රථයකින් කිරියලට පැමිණි මෙම කාන්තාව බස් රථයකට නැගීමට උත්සාහ දැරීමේදී එහි කොන්දොස්තරවරයා ඒ වළකා මේ පිළිබඳ පොලිසියට දැනුම් දීමට කටයුතු කළා. පොලිසිය පැමිණීමේදී ඇය කිරියල නගරයට ආසන්නයේ පිහිටි වනරුදකට පලා ගොස් ඇති අතර ඇය තවදුරටත් මෙහියුම් ක්‍රියාත්මකයි. දෝහා කටාර් සිට පුද්ගලින් දෙදෙනෙකු ඕස්ට්‍රේලියාවේ සිට 52 දෙනෙකු සහ ජපානයේ සිට පුද්ගලින් 12 දෙනෙකුද අද මෙරටට පැමිණියා. ඔවුන් ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි කටයුතු කෙරුණේ. ඊයේ දිනය තුල මෙරටදී PCR පරීක්ෂණ 10356ක් සිදු කළ බව සෞඛ්‍යාංශය සඳහන් කළා. ප්‍රතිදේහ ජනක පරීක්ෂණය අපිට ලැබිච්ච නිසා මේ රෝගීන් හඳුනා ගැනීමේ යම්කිසි වේගවත් වීමක් ඉදිරියේදී අපිට දකින්න පුළුවන් වෙනවා. මේ රෝග පාලනය මේ තිබුණටත් වඩා වේගවත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඒ තත්ත්වය යටතේදී අපි PCR පරීක්ෂණ සිදු කරන ප්‍රමාණය අඩු වීමක් වෙන්නේ නැහැ. ඉලක්කය වෙන්නේ ඉතාමත්ම කෙටි කාලයක් තුළදී PCR පරීක්ෂණ 20,000ක්වත් දිනපතාම කිරීමට හැකි තත්ත්වයක් නිර්මාණය කිරීම. සංචරණ සීමා පනවා ඇති කොළඹ නාගරික නිවාස සංකීර්ණවල බොන්ඩෝවට රෝග සඳහා වූ වෛද්‍ය සායන මෝදර මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයෙන් ආරම්භ කෙරුණා. ඊට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතාද එක්ව සිටියා. මේ වෙලාවේ අපි අවබෝධ කරගත යුතු තවත් දෙයක් තියෙනවා. ඒ තමයි රණවිරුව සහ සුවවිරුව කියලා කියන්නේ අපේ හතුරු නෙවෙයි, ඔවුන් අපේ මිතුරු කියන එක. ඔවුන්ගෙන් මිදලා පැනලා යන්න කලින් හිතලා බලන්න අපි තවත් ජීවිත කීයක් අනුතුරේ දානවද කියලා. අයවැය විවාදයේ තුන්වන දිනේ ආදායි කොරෝනා සඳහා සාර්ථක ඖෂධයක් මේ වන විට නිෂ්පාදනය කර ඇති බැවින් එය රටට ගෙන එන්නේ නැති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයත් සමග අද පාර්ලිමේන්තුව උණුසුම් වුණා. නියෝජ කතානායකතුමනි, දැන් ලෝකේ තරඟෙට එන්නත් නිර්මාණය වෙනවා. ෆයිසර් ආයතනය, බයොන්ටෙක් ආයතනය ඒකාබද්ධව 95%ක සාර්ථකත්වයක් තිබෙන එන්නත නිර්මාණය කළා තිබෙනවා. මොඩර්නා තවත් එන්නතක් නිර්මාණය කළා තිබෙනවා 95%ක සාර්ථකත්වයේ. නිකමටවත් මේ වර්තමාන රජයේ ඒ ආයතන සම්බන්ධ කරගෙන අපේ රටේ සමස්ත ජන ප්‍රජාවට අවශ්‍ය
ඒ එන්න ප්‍රමාණය ලබා ගැනීම සඳහා කතා කරලා තියෙනවද මූලික ගිවිසුම් වලට එළඹිලා තිබෙනවද නෑ මම හිතන්නේ දැන්ට වැක්සින් එක අපට උමනයි කියලා ඒක උමනයි ඇමරිකාවට වැක්සින් එක තවමත් අත්හදා බලමින් තිබෙනවා ඒක එක එක රටවල් තම තමන්ගේ වත්කම් අනුව දැම්ම ඉඳන් මිලියන ගණන් ඕඩර් කරලා ඇති ඉතින් අපටත් ඕක උමනා වෙච්ච දවස අපි ඕඩර් කරගන්න ඒකට උමනා කරන මුදලුත් අපි හොයා ගන්න කරු හැමතුමා මෙහෙට වැක්සින් එපා කියලා කියන්න එපා එංගලන්තේ ප්‍රයෝරිටි දාලා තියෙනවා එයාට පුළුවන් දෙම මගේ කතාවට බාධා කරන්න ඔබතුමාගේ කතාවේද කියන්න හමුදාවට යන්න හිතුව හිතුව වෙලාවට කොමාන්ඩ් දෙන්න මෙහෙ බෑයිම තමන්ගේ වෙලාවට කතා කරන්න මේ පාර්ලිමේන්තුව මේක හමුදාව නෙවෙයි මේක ආම් කැම්ප් එක නෙවෙයි වෙල්මුලා දෑනියා නිකන් වාඩි වෙනවා මේ වගේ රටකට පුළුවන් මේ රටේ තත්වෙන් සාහන දෙන්න එංගලන්තයට පුළුවන් එංගලන්තයේ තත්වෙන් සාහන දෙන්න දැන් මේ පෝර නොමිලේ දෙනවයි කියන කතාවට කොච්චර පිරිසක් රවටුණාද නොමිලේ පෝර දෙනවයි කිව්වහම විශාල වශයෙන් ඒ පොරොන්දුව ගැන ආකර්ෂණය වෙලා ජනතාව ඡන්දෙ දුන්නා දැන් මේ අයවැය ඉදිරිපත් කරනකොට ඒ ගොවීන් ඔක්කොම අමතක කරලා පෝර මිටිය රුපියල් 1500ට ගන්න විදිය තමයි තමුන්නාන්සලා ප්‍රකාශ කරලා තිබෙන්නේ. ඔබතුමාලගේ ආණ්ඩුව තමයි ගරු මන්ත්‍රීතුමා පෝර සහනාධාරේ කැපුවේ. අපි ගරු මන්ත්‍රීතුමා හෙක්ටයාර් 2 දක්වා වීගොවියට 100ට 100ක් නොමිලේ පෝර දෙනවා. ඒ සඳහා වැය වෙන මුදල 144000ක් රජය නිකන් දෙනවා. අනෙකුත් වගාවන් සඳහා රුපියල් 4000ක් වෙන පෝරක 1500ට දෙනවා. 2500ක සහනාධාරයක් ලැබෙනවා. මේ පොතේ තියෙන එක මං කියන්නේ. ඔබතුමාලා කුෂි කරනවා මම විශ්වාස කරනවා. නෑ මට මේ පොතට වඩා කුෂි කරන නැමැති විශ්වාසයි. ආණ්ඩුව බලයට ඇවිල්ලා ගරු කතානායකතුමනි දැන් අවුරුද්දයි. ඊ අපි අස්සම් කරා ටයර් කර්මාන්තශාලාවකට හම්බන්තර වරායි. අර ඔබතුමාලා අස්සම් කරා වගේ අර හොරණ පැත්තේ දානවා කියන තාම හදනවා ඒක. අවුරුදු 5ක් හදනවා බිල්ලිම. ඔබතුමාලා පහුගිය කාලේ අපේ මගේ ගමට ඇවිල්ලා සදිත් මහත්තයගේ ගෙවල් ගාව. අම්මේ මුල් ගල් තිබ්බ මතකයිනේ. කෝ මුල් ගල? මුල් ගලත් හොරු ගල වංගිල ඔබතුමාලාගේ ආණ්ඩුව කාලෙම. ලෝකේ ලොකුම තෙල් පිරි පහදුව දානවා. ලෝකේ ලොකුම ටයර් නිෂ්පාදන කාර් දානවා. මේ වෙල්ගම ඇමතුමත් මාත් ගිල ගුටි කෑවා මතකනේ ඔබතුමාට. ඔබතුමාට ගෙවුවා මේ අය. දැන් ඔය ළඟින් වාඩි කරන් හිටියද? ඔය අපි මතකයිනේ. දිලිප් වේදාරච්චි කරු ඇමතුමා ඉන්න මන්ත්‍රීතුමා ඉන්න පහුව එදා අපි දැක්ක මාළු කනවා. ඔබතුමා මාත් දෙනම් කිව්වා ෆ්‍රෙෂ් මාළු කියලා. හැබැයි ඊට කලින් කිව්වා ඊට කලින් දවසේ උදේ ගත්තුවා කියලා. එහෙනම් අනිත් පාර ගන්නකොට බර වැල්ලෙන් මරන් කෑවොත් හොඳයි. මේ ගහගන්න පොඩ්ඩක්. ඔබතුමාට මේක වැදගත්. අපි මේ අවුරුද්ද වෙනකොට රැකව මාවැල්ල ගන්දර කුඩාවැල්ල දීවර වරායවල් වැඩ කටයුතු අපි ආරම්භ කරනවා. ඔබතුමා කියන්නේ කියලා දෙන්න සර් කාඩියක් විතර පවුනේ. අමු මාළු කාලා හරි දීවරයාගේ පස්ස විස ගන්න මාළු ටික උරන වැඩපිළික් කරයි මම. ඔය වරායල් ටික ඔක්කොම ආරම්භ කරේ මම. යහපාල රජේ. හරි ඒ වගේ කරගන්න. ඔබතුමාටත් මුල්ගල තියෙන දවසේ එන්න කියනවා. ඔබතුමා වරායේ කිසිම කරටුවක් දාගන්න මිනිස්සු අනාත වෙලා ඉන්න පොඩ ඒක නම් බලන්න. මේ දීවර ජනතාවට තමන්ගේ නිෂ්පාදනය විකුණ ගන්න බැරුව යනකොට මේ ඉන්න මැති ඇමතිවරු ඒකට වැඩපිළික් ඉදිරිපත් කරාද කියලා අපිට විශේෂයෙන්ම ප්‍රශ්න කරන්න සිද්ධව. ඔව්. දීවර සංස්ථාව වශයෙන් මේ වන විට 1800ක මත්ස්‍යතොක මිලදී අරගෙන තියෙනවා ගරු එමෙතුම. ගාතර විකුණ ගන්න බැරි නම් ඒක දෙන්න දීවර සංස්ථාවට අපි මිලදී ගන්නවා. ඒකට අපි ඍජුව ගන්නවා අපි අතරමැදියෝ ගෙනම් ගන්නෙ නෑ. ඔබතුමාලා සාර්ථක නම් දිලිප් වේදාරච්ච බාලු කන්නෑ මේ ටීවී එකේ ඉස්සරහ ඉන්නලා. ඒ ඉඳා ඔබතුමාලගේ මත්ස්‍යතොක විකුණ ගන්න බැරි එකයි මිනිස්සු ගන්න නැති එකයි කාරණා දෙකක්. අපි මත්ස්‍යතොක මිලදී අරගෙන තියෙනවා. මිනිස්සුන්ට ගන්න යම්කිසි සැකයක් තියෙනවා. ඒ සැකේ දුරු කිරීම සඳහා අපි වැඩපිළික් හදලා තියෙනවා. ගරුවෙමතුමා ඒකයි මේකයි පටලෝ ගන්න එපා. වැඩක් කරගන්න බැරි අය අද කොවිඩ් වල එල්ලිලා. එදා රටේ ආර්ථිකය ඔයගොල්ලන්ගේ ආණ්ඩුව කාලේ කතා කරද්දි මිනිස්සු කිව්වේ ආර්ථිකය කෑවා කියලා. එදා ඔයගොල්ලෝ හැම දවසම පරිපූර්ණකයක් දැම්මේ මොනවටද? ඔයගොල්ලන්ට සුපෝපභෝගී වාහන ටික ගන්න. ඔබතුමා කෑ ගහන්න එපා පොන්සේකා මන්ත්‍රීතුමා. ඔබතුමා කිව්වා ඔබතුමාට තුනටිය පණ නැහැ කියලා හොඳ වාහනයක් ඕන කියලා. එහෙම තමයි ඔබතුමාලා වරප්‍රසාද ගත්තේ. අරේ කොඳ හොඳන පණ තියෙනවා. අමුදාවට අණ දුන්න අවුරුදු 5ක්. තමුන්නාසේ දැනගන්න මම වාහනයක් නැතුව පුද්ගලික වාහනෙන් මාස 10ක් ඇවති හිටියට වැඩ කරා. ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි. අපි දැක්ක පුද්ගලික වාහනේ ගිය හැටි. එදා හිටපු නායකයා කිව්වා පරිතද කරගන්න කියලා. පෝස්ටර් ගහන බිලියනයකට වඩා නිවාස අධිකාරිය වේදම් කරා. හැබැයි පහුගිය අවුරුදු 5ටම මේගොල්ලෝ ගෙවල් වලට වියදම් කරලා තියෙන බිලියන එකමාරයි. ඉතුරු ඔක්කොම පෝස්ටර් ගහන්න වියදම් කරේ. කෝ සජිත් ප්‍රේමදාස හිටපු ඇමතිවරයාට එන්න කියන්න. එතුමා බලාපොරොත්තු වෙනවා නම් තව කල්ප කාලෙකින් රජයක් ගන්න. එතුමාට මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ. එතුමා ආණ්ඩු කරන්නේ කොහොමද? එතුමා ෆේල්. දැන් මේ බජට් එක හදන්නේ කවුද? එකම කණ්ඩායමක්. මම දන්නවා බිමල් වීරවංශ මහත්තයා කෑ ගහලා කිව්වා අපි ආණ්ඩු වෙනකොට මමත් කැවින්නට ඇමතිවරේ ආර්ථික ඝාතකයෙක් කියන්නේ. ආර්ථික මේගොල්ලන් තමයි මේ හදන්නේ.
හදන්නේ එතකොට මේ පැත්තට ආපුවම මේ සමුන්නාසගේ යහපාලන ආණ්ඩුවේ ඒකේ හදන්නේ පොළවේ පය ගහපු උන් නෙවෙයි ඒකේ නෑ පොයක් පොළවේ පය ගහපු මේකේ ඒකේ පිට රටින් උන් ඇවිල්ලා තමයි මෙහා ආවේ හදන්නේ මෙන්න අපිට කෙලවිල ගිය තැන මෙතන හැබැයි අපි දැක්කා යහපාලනේ ආවේ හැම තැනටම ප්‍රී වයිෆයි දෙනවයි කිව්වා අර හැමතුම ආරෙන් ප්‍රාණ හැමතුම මං හිතන්නේ මොකද අන්තිමට කළේ අන්තිමට ඩේටා වලට 140ක් බදු ගැව්වා සමගින් සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය අවසන්. රාත්‍රී 9:30 අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්නේ.